අවුරුදු ගානක් අවුරුදු 4ක් 7ක් විතර මම කුලියට තමයි හිටියේ ගෙවල් නැතුව මගේ හස්බන්ඩුත් නැහැ මම දුක් විඳලා තමයි රස්සාව කරලා තමයි මගේ දරුවෝ දෙන්නේ හිටියේ දරුවෝ දෙන්න හදාගත්තේ පස්සේ ඒ දෙන්න රස්සාව කරගෙන දැන් නිවසක් නැතුව අපි කුලියට හිටපු නිසා අපි හැමතැනම ගිහිල්ලා ලෙමුන් දීලා දීලා බැරි තරම ඇමතිතුමාටත් මේ ගැන අපි දැන්නුවා දැන්නලා තමයි අපට ඉඩමක් ලැබුණේ ඉඩමක් ලැබිලා ඒ ගේ දැන් හදාගෙන දැන් කොහොමත් ඒකට ඒගොල්ලන් සහයෝගයක් දුන්නා ලක්ෂ 3000ක් විතර ඒගොල්ලෝ දුන්නා අපිත් ලක්ෂ 3ක් අපිත් දැම්මා ඒ උනට ඊට වඩා 15 ලක්ෂ 15ක් විතර අපට වියදම් වුණා ඒ ගේ හදන්න ඒ උනට ඉස්සර අපි ගොඩක් දුක් විඳා ඉඩමක් ගයක් නැතුව ඉන්න තැනක් නැතුව ගොඩාක් දුක් විඳලා දැනට අපට ගේ තියෙන නිසා හොඳ සතුටෙම අපි ඇමතිතුමාට ස්තුති කරනවා මේ කාලේ ඉතාමත්ම හොඳ කාලයක් ලස්සන රඟපෑම් බලන්න ලස්සන නාට්‍ය බලන්න ඔක්කොම වේදිකා නාට්‍ය ඔක්කොම දේශපාලන නාට්‍ය මේ රඟපෑම් වල ප්‍රධාන නළුව හැටියට කටයුතු කරන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ජනතාව එපයි කියපු මේ රටේ හිටපු නායක කණ්ඩායම්. ඒ අය විවිධ රඟපෑම් මේ දවස්වල ක්‍රියාත්මක කරනවා. සෝබන රඟපෑම් ක්‍රියාත්මක කරනවා. කයිවාරු ගහන, කතා පවත්වනවා, ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවේ වැඩ වරදිනකොට නැගිටලා යනවා යන්නේ. මේ අයගේ රඟපෑම් වල ඒ විහිළු ජවනිකා අද රටේ ජනතාවටම ඒ අය විහිින්ම එලි දක්වලා තිබෙනවා. මං හිතන්නේ රාත්‍රී කාලේ ඔබලට බොහෝම සුන්දර ආකාරයට පොහොට්ටුවේ විහිළු ජවනිකා රැසක් දැකබලා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. පොදු ජනතාවන ඔබලා හිතලා බලන්නට ඕන ඔබලට අවශ්‍ය රඟපාන්න දක්ෂ නායකත්වය. සෝබනේට කැමති නායකත්වය. බුරු කයිවාරුව ටොම් පචය කියවලා ජනතාව රවට්ටලා ඉක්මනින් රජපෙදරට යන්න තිබෙන කෑදර නායකත්වයක්. එසේ නොමැතිනම් ඇත්ත වශයෙන්ම අද රටේ ජනතාවගේ බලාපොරොත්තුව රටට වැඩ කිරීම නොවේද? ඔබලාට අවශ්‍ය පොදු ජනතාවට සේවය කරන, පොදු ජනතාවට ශක්තිය ලබා දෙන, පොදු ජනතාවගේ සිතුම් පැතුම් හඳුනන වැඩකාර නායකත්වයක් නොවේද? හොඳට මතක තියාගන්න මිත්‍රවරුනි, අතීතයේ අමතක කරන්නට එපා. එදා බිහිවුණු නායකයෝ තමන්ගේ යුතුකම ඉෂ්ට කරේ නැහැ. එදා බිහිවුණු නායකයෝ ජනතාව ජීවත් කෙරෙව්වේ නැහැ. ජනතාව ජීවත් කරනවා වෙනුවට ම්ලේච්ඡත්වය තුලින් රාජ්‍ය ත්‍රස්තවාදය තුලින් මේ රටේ ජනතාව කැරකොප්පුවට ගෙනිච්චා. කතා කිරීමේ නිදහස තිබුණේ නැහැ. දේශපාලන නිදහස තිබුණේ නැහැ. මාධ්‍ය වේදින් අමු අමුවේ මරා දැන් උද්ඝෝෂණයේ තහනම්, පාදයාත්‍රා තහනම්, රැස්වීම් තහනම්, ඒ වගේ ඒකාධිපති යුගයක් එදා ක්‍රියාත්මක වුණේ.